ෆැමිලි කිචන් බලන හැමෝම වෙනද වගේම ගොඩාක් ආදරෙන් channel එකට පිළිගන්නවා. ඉතින් ඔන්න අද හදලා පෙන්වන්න හිතුවේ විශේෂ දෙයක්. ඒ වගේම හැමෝම ආස වෙන දෙයක් තමයි හදලා පෙන්වන්න හිතුවේ. බලමු එහෙනම් අපි මොනවාද මේකෙ. මෙතන මම අරන් තියෙනවා තඹගත අලගිඩි 3ක් මේ විදිහට හොඳට පොඩි කරගෙන අරන් තියෙන්නේ. තාමන් අරගෙන තිනවා පාම් පෙති අරන් තියෙන්නේ මම රවුමට කපාගෙන මැද රවුමකුත් අයින් කරගෙන. ඉතින් මම මේ කරගන්න විදිහ වලට පෙන්වන්නම්. මේ තියෙන්නේ පාන් වල අයින් කරගත්ත මැද රවුම. ඒ ටිකත් මම අරන් තිනවා. තාමන් අරන් තිනවා ග්‍රේට් කරගත්ත කැරට්. ඔයාලට එළවලු වර්ග කැමති දේවල් එකතු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කට්ලට් එකට දාගන්න ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම අරන් තිනවා කෑලි මිරිස්. මෙතන මම අරන් තිනවා එනසල් කුඩු ඒ වගේම ඔරිගානෝ. ඔයාලට තියෙන herbs වර්ග කැමති දේවල් දාගන්න පුළුවන්. කහ ටිකක් අරන් තිනවා. ගම්මිරිස් කුඩු අරන් තිනවා. රසානුව ලුණු. ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නනම් පාම් පෙත්තේ කොහොමද මැද අයින් කරගෙන රවුම් හැඩයට හදාගන්නේ කියලා. ඒකට ඔයාලට මේ වගේ පොඩි ලිඩ් එකක් හරි කට එකක් හරි ඕන වෙනවා. ඉතින් මේ විදිහට මම මූඩියක් තමයි ගත්තේ. මේ විදිහට මම හොඳට ප්‍රෙස් කරගෙන පාම් පෙත්ත රවුමක් කපා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට වටේ අයින් කරගන්න. ඉතින් ඔයාලට මේක කතුරකින් උනත් කරගන්න පුළුවන්, පිහියකින් උනත් කපා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට මැද අයින් කරගන්න තව ඊට වඩා පොඩි රවුමක් මූඩියක් ගත්තා. ඒකිනුත් මේ විදිහට කපා ගන්නවා. මේ තියෙන මේ විදිහට කපාගත පාම් පෙති. දැන් අපි මිශ්‍රණය හදාගමු. සාමාන්‍යයෙන් අපි හදාගන්න කට්ලට් මිශ්‍රණයම තමයි හදාගන්න ඕනේ. ඉතින් මම මේකට දාගන්නවා අල ටික. ඒකට මම දාගන්නවා කැරට්, කෑලි මිරිස්, ඊට පස්සේ මම දාගන්නවා කහ කුඩු, ගම්මිරිස්, ඔරිගානෝ ටිකයි එනසල් කුළු ටිකයි මම දාගත්තා. රසානුව වලට ලුණු එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ටික අපිට පුළුවන් හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න. අතින් උනත් වලට හොඳට පොඩි කරලා මේක හදාගන්න පුළුවන්. මේ විදිහට මිශ්‍රණය හදාගත්තට පස්සේ මම ගන්නවා සාමාන්‍ය මේස හැඳි එකක් වගේ ප්‍රමාණයක් ගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට පාම් පෙති මැද හිඩසට මේ විදිහට මිශ්‍රණය දාලා හොඳට පොඩ්ඩක් නීට් කරගන්න. අනිත් පැත්තත් දාලා හොඳට මේක ගානට සෙට් කරගන්න ඕනේ. ඒ විදිහට අපිට පුළුවන් ඔක්කොම ටික හදාගන්න. විදියට අපිට පුළුවන් ඔක්කොම පාම් පෙති ටික හදාගන්න. ඉතින් මිශ්‍රණය හදාගන්න ප්‍රමාණය අනුව ඔයාලට පුළුවන් ඔයාලා ගන්න පාම් පෙති ප්‍රමාණය තීරණය කරගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ වගේ ටිකක් ලොකු තැටියකට, ටිකක් ලොකු pan එකකට අපිට පුළුවන් තේ ටිකක් දාලා ඒක ටිකක් රත් වෙන්න අරින්න. මේ විදිහට තේ ටික රත් වෙනකොට අපිට පුළුවන් පාම් පෙති ටික ගානකට තියාගන්න. ඉතින් මේක මේ විදිහට අපි ගොඩාක් වැඩි ගින්දරෙත් නෙවෙයි සාමාන්‍ය ගින්දරේ තියාගෙන දෙපැත්ත දදා ඔයාලට පුළුවන් මේක හොඳට ෆ්‍රයි කරගන්න. ඉතින් ඔයාලට මේක තව රස වැඩි කරගන්න ඕන නම් මේ පාම් පෙත්ත දෙපැත්තේ මාට ඊළඟි තෙල් එහෙම නැත්නම් බටර් හරි ගාගන්න පුළුවන් වැඩිපුර. ඉතින් මම මේ විදිහට ගාගත්තේ නැහැ. මේ pan එකේ දාගත්ත තෙල් වලින් තමයි මේක ෆ්‍රයි කරගත්තේ.
කපලා අයින් කරගත්ත පාන් රවුම් ටිකත් මම මේ විදිහට ෆ්‍රයි කරගන්නවා. සාමාන්‍යයෙන් මේ වගේ දුඹුරු පාටක් එනකොට අපිට අයින් කරගන්න පුළුවන්. ටිකක් මේ පාන් පෙති බර අඩු වෙලා නම් පොඩ්ඩක් හයිය ගතියට දැන්නවනම් අයින් කරගන්න පුළුවන්. මේ දින අපි හදාගත්ත ස්නැක් එක ඉතින් මම මේ කූඩින් මේ විදිහට පාන් රවුමක් තියාගන්නවා. ඉතින් ගොඩක් ලේසියෙන් මේක අපි හදාගත්තා තේ වේලාවට වැදගත් වෙයි කියලා හිතනවා. ඔයාලට පුළුවන් මේක හදලා බලන්න. හදලා බැලුවොත් අනිවාර්යයෙන්ම ෆැමිලි කිචන් FB page එකේ ෆොටෝ එකක් එවන්න. ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න, හොඳ නර කියලා අන් ලයික් කැමති දෙයක් දාන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම subscribe කරන්න, ළඟම තියෙන bell icon එකත් click කරන්න. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.